සුපිරි වෙළඳ සල් හරහා ඔන්ලයින් ක්‍රමයට මත්පැන් අලෙවි කිරීමට අවසර දෙන්නයි කිල්ලා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මුදල් අමාත්‍යාංශය වෙත විශේෂ ලිපියක් යොමු කර තිබෙනවා. සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ පැවසුවේ සිය දෙපාර්තමේන්තුව වෙත යොමු වූ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් අද දිනේ මුදල් අමාත්‍යාංශය වෙත එම ඉල්ලීම යොමු කළ බවයි. දිවයින පුරා මත්පැන් පිටතට ගෙන ගොස් පරිභෝජනය කිරීම සඳහා අලෙවි කරනු ලබන සුරබදු බලපත්‍රල ස්ථාන වල මාර්ගගත ක්‍රමයට මත්පැන් අලෙවි කිරීම සඳහා අවසර ලබා දීම සම්බන්ධයෙන් සුරබදු දෙපාර්තමේන්තුව වෙත ඉල්ලීම් ගණනාවක් ඉදිරිපත්ව තිබෙනවා. ඒ අනුව ඊයේ දිනේදී යම් ප්‍රවෘත්තියක් සංසර්ණය වුණා, විශේෂයෙන්ම විද්‍යුත් මාධ්‍ය හරහා එවැනි අවසරයක් ලබා දී ඇති බවට, අත වශයෙන්ම ඊයේ එවැනි ඉල්ලීම් දෙපාර්තමේන්තුව වෙත ලැබුණා මිස එවැනි අවසරයක් ලබා දීමක් සිදු වූයේ නැහැ. අද මේ වන විට ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් එම ඉල්ලීම් සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ සහ නිර්දේශයන් මුදල් අමාත්‍යාංශය වෙත යොමු කිරීමට කටයුතු කරනු ලැබුවා. අප බලාපොරොත්තු වෙනවා මුදල් අමාත්‍යාංශයෙන් ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබුණොත් කොන්දේසි සහගත අවසරයක් පමණක් ලබා දෙන්නට, නමුත් එවැනි අවසරයක් නොලැබුණොත් තවදුරටත් දැනට පවත්නා තහනම ඒ ආකාරයටම ක්‍රියාත්මක කරන්නට. නීති විරෝධී මත්පැන් රට තුළ වැඩි වශයෙන් සංසරණය වීම සහ මත්පැන් සඳහා කළු කඩමිලක් නිර්මාණය වීම වැනි කරුණු සැලකිල්ලට ගනිමින් මෙම ඉල්ලීම ඉදිරිපත් කරනු බව සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා. මත්පැන් සම්බන්ධයෙන් දැනට පවත්නා මත්පැන් අලෙවිහල් සියල්ල මුද්‍රා තබා තිබෙනවා. සේෆ් ඇන්ඩ් සෙකියුරිටි ලෙවල් 1 හෝටල් කියන මට්ටමේ ඒ සංචාරක හෝටල් අරුණහම අනිත් හෝටල මේ වන විට මුද්‍රා තබා තිබෙනවා. සුරබදු බලපත්‍රල තානත් මුද්‍රා තබා තිබෙනවා. ඒ අනුව දිවයින තුර නීත්‍යානුකූල මත්පැන් සංසරණයක් සිදුවන්නේ නැහැ. නමුත් නීති විරෝධී මත්පැන් සංසරණය ඉතාමත් බහුල වශයෙන් සිදුවන ආකාරයක් පෙනී යනවා. නොබොදා විශාල පරිමාණයේ ග්‍රහණයන් ගණනාවක් සිදු කරන ලැබුවා ශ්‍රී ලංකා පොලිසියත් ඒ වගේම සුරාබදු දෙපාර්තමේන්තුවත් විසින්. ඒ අතර යම් යම් මත්පැන් තුග රැස් කරගත් කණ්ඩායම් විසින් ඉතාමත් අධිමිලට කළු කඩමිලට එම මත්පැන් අලෙවි කර ගනිමින් ජනතාව සතු අතිරික්ත මුදල් ඉතාමත්ම සංවිධානාත්මක ස්වරූපයෙන් මංකොල්ල කැමේ ස්වරූපයක් තමයි අප ඇත්ත වශයෙන්ම දකින්නේ. ඒ අතර එසේ සමාජගත වන මත්පැන් සම්බන්ධයෙන් ඒවායේ ප්‍රමිතිය හා ඒවායේ අන්තර්ගතය සම්බන්ධයෙන් කිසිදු සහතිකයක් අප සතුව නැහැ. එම නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ සඳහා අනුමැතිය ලැබුණොත් යම් සීමිත ආකාරයකට, ඒ වගේම අතිශයින්ම කොන්දේසි සහගත ආකාරයකට ඒ සම්බන්ධයෙන් යම් ඉඩකඩක් සැලසිය හැකි වේදයි පරීක්ෂාකට බලන්නට.